රටක් හැටියට ඉස්සරහට යනවා නම් අපිට තවදුරටත් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්න මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබා දීමක් සිදු කරන්න බෑ. අනික දෙවෙනි කාරණේ තමයි අනාගතයේ ඇතිවන අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් තුළට ඔරොත්තු දෙන්න පුළුවන් රාජ්‍ය ව්‍යාපාර වෙනස් විය යුතුයි. ඒ අනුව අනාගතයට ගැළපෙන ආකාරයට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට ප්‍රතිවගතකරණයක් විය යුතුයි. අද අලුත් ආර්ථික රාමුවකට ශ්‍රී ලංකාව ඇතුළත් වෙලා ඉන්නෝ. ඒකේ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන ස්ථාවරත්වය තාම ළඟා කරගෙන නැහැ. තව මාස කිහිපයක් යද්දී වඩා හොඳ ප්‍රතිඵල අපිට දැනෙන්න පටන් ගනීවි. මේ අතර විසර්ජන පනතට ගෙන එන සංශෝධනයක් තුලින් ආණ්ඩුව ණය ලබා ගැනීමේ සීමාව ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ඊට අදාළ කෙටුම් පතට අනුව රුපියල් බිලියන 4979ක් වූ ණය ගැනීමේ සීමාව බිලියන 13979ක් දක්වා ඉහළ නැංවීමටයි යෝජනා කර තිබෙන්නේ. 2023 වර්ෂය සඳහා මෙරට ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමට හේතු වී ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පහසුකම් සැලසීම සඳහා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියා. ඔහු සඳහන් කළේ ණය හිඟය පියවීමට තවත් ණය ගැනීමක් සිදු නොකරන බවයි. මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ වරලත් මූල්‍ය විශ්ලේෂක සමාජය සංවිධානය කළ විධායක නිලධාරී හමුවට එක් වෙමින්. මෙහිදී මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියේ සේවක අර්ථ සාධකාර මුදලට මූල්‍ය වටිනාකමකින් යුක්තව භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමට සහ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර බවට පත් කිරීමට සැලසුම් කර තිබෙන බවයි. මේ මාස අවසන් වන විට මෙරට උද්ධමනයේ 7% දක්වා තනි ඉලක්කමකට ගෙන ඒමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මේ අතර ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පහළ දැමීමට සාපේක්ෂව සියලුම ණය පොලි අනුපාත අඩු කිරීමට වහා පියවර ගන්නා ලෙසට බලපත්‍ර ලාභී සියලු බැංකුවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. වාණිජ බැංකු ප්‍රධානීන් වෙත පිටපත් සහිතව ශ්‍රී ලංකා බැංකු සංගමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර තිබෙනවා. ණය පොලි අනුපාතය ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාද වන්නේ නම් හෝ මහ බැංකු පරිපාලනමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් එමගින් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටිනවා. මේ අතර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා ආනයනික පොල්තෙල් සඳහා බද්දක් පැනවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඉදිරි සතියේදී පැහැදිලිවම පොල්තෙල් වශයෙන් සුද්ධ කළ හෝ නොකළ පොල්තෙල් වශයෙන් අපේ රටට ගිරෙන ආනයන කරන පොල්තෙල් සඳහා තියෙන බද්ද වැඩි කරන්න. ඒ වැඩි කරලා මේ රටේ පොල්තෙල් නිෂ්පාදකයා වාගේම අවසාන වශයෙන් පොල් වගාකරුවන්ට සාධාරණ මිලක් ලැබෙන තත්ත්වයකට පොල් පරිවර්තනය කරන්න. මේ අතර මෙරට ආර්ථික තත්ත්වය සහ වෙළඳපොලේ බාණ්ඩ මිල ගණන් ගැන වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ ලංකාවට ගෑස් ලබා දෙන සමාගම් දෙකම ගෙනල්ලා සාකච්ඡා කරලා මම කිව්වා එක මිලකට මේ දෙකම එන්න ඕනයි කියලා. ඒ නිසා මම එයාට කිව්වා යම් කාලයක් දෙන්නම් මේ තියෙන වෙනස හැකි ඉක්මනින් එක මිලක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් මම ඒ අනුව නීතිමය කටයුතු සඳහා අවශ්‍ය පියවර ගන්නවා. මම හිතන්නේ අපිට ඉදිරි දින කීපය තුළ සහ යම් කාලයක් දීලා මේ මිල එක මිලකට ලබා දෙන්න හැකියාව අපිට තියෙනවා. මේ අතර වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් ඉල්ලා කවුඩුල්ල ඒකාබද්ධ ගොවිජන පදනම සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.